රමිතුනි, අද දවසේ කොළඹ මහාධිකරණයේ නාමල් රාජපක්ෂ නැවත වතාවක් බබා හුකුන් කියලා තීන්දුවක් දුන්නා. එම නැත්තම් විනිසුරතුමා කොන්දේසි විරේතුව රාජපක්ෂලාගේ අද ජංගිය පිල්ලුවා. එතුමාගේ තීන්දුවේ සඳහන් වෙලා තියෙන්නේ ගවස් කෝපරේෂන් නඩුවෙන් නාමල් රාජපක්ෂ වැරදි කරපු රීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කරලා නැහැයි කියන කාරණේ. ඔහු කියන විදියට නාමල් රාජපක්ෂ තොත්ත බබා. එහෙම නැත්නම් ඔහු කියන විදියට ඔහු බොහොම අහිංසක කොල්ලෙක්. බොරු නඩුවක් පවරලා තියෙන්නේ අද නිදොස් කොට නිදහස් කරා. මේ නඩුව පවරලා තිබ්බේ මිලියන් 300ක් සම්බන්ධ වංචාවක් සම්බන්ධයෙන්. එහෙම නැත්නම් මුදල් විසුද්ධි කරන පනතේ යටතේ තමයි මේක පවරලා තිබුණේ. මේ නඩුව කරගෙන ගිය නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්න තොත්ත බබාලා නාමල් රාජපක්ෂ ඉස්සරහා ඇඹරිලා සාක්ෂි හරියට ඉදිරිපත් නොකිරීමේ පදනම මත තමයි අද නාමල් රාජපක්ෂ බොහොම ලේසියෙන් ගැලවිලා ගියේ. මිත්තුරුනි, ආණ්ඩුව කරගෙන යන්න බැහැයි කියලා දිගින් දිගටම අපේ ලයිට් බිල් වැඩි කරද්දී අපේ පඩියට කෙලිද්දී නාමල් රාජපක්ෂලාට කොන්දේසි විරිතව හොරකම් කර මැරකම් තක්කඩිකම් කුපාඩිකම් කරගෙන යන්න මේ කාලකන්ණි අධිකරණ පද්ධතිය ඉඩ දීලා බලන් ඉන්නවා. මේ වෙනකොට අධිකරණයේ ඉහළ ඉඳලා පල්ලෙහා දක්වාම බහුතරයක් දෙනා අදූෂිතයි කියලා මේ රටේ බහුතරයක් දෙනා දන්නවා. විශේෂයෙන්ම මහාධිකරණ විනිසුරවරු බලන් ඉන්නේ කෙල පෙර පෙර කොහොමද අභ්‍යාචනා අධිකරණයට යන්නේ කියන කාරණේ. මේ සඳහා උන් පස්ස නෙමේ තමන්ගේ ගෑණි උනත් දෙන්න සූදානම් කියලා පහුගිය කාලේ ඉතිහාසය ඔප්පු කරලා තිබුණා. අද වෙනකොට අධිකරණ ඇමතියාගේ ඉඳලා සමස්තයම දූෂිතයි. විශේෂයෙන්ම විජේදාස රාජපක්ෂ තරම් දූෂිතයෙක් මේ රටේ නැහැ කියලා පහුගිය කාලේ නීති ශාස්ත්‍රයේ බොහෝ දෙනෙක් චෝදනා කරා. කෙලින්ම ඩිරෙක්ට් නඩුකාරයන්ට කතා කරලා ඩීල් දාන්න විජේදාස රාජපක්ෂ කරනවයි කියන කාරණේ බහුතරයක් දන්න නිසා තමයි විජේදාස රාජපක්ෂට අලුත් කඩේ ඉන්නේ උන් ඩීල් දාසයි කියලා කිව්වේ. විශේෂයෙන්ම විජේදාස රාජපක්ෂත් මෙහිදී විශේෂ කාර්යභාරයක් ඉෂ්ට කරා. අනිත් කාරණේ තමයි අනිසබ්බි කියන හාල්පාරු කාලකන්ණි පාහරයා රාජපක්ෂලා කොන්දේසි විරිතව ආරක්ෂා කරන ස්ථාවරයක ඉන්නවා. මොකද මුන්ගේ පැවැත්ම තියෙන්නේ කොහොම හරි රාජපක්ෂලා රැකගත්තොත් විතරයි. ඒ නිසා උන් කොන්දේසි විරිතව රාජපක්ෂලා රකින්නවා. හැබැයි මේ කාලකන්ණි පාහර අධිකරණ පද්ධතිය මේ රටේ හොර මංකල්ල තක්කඩි ආරක්ෂා කරන ගමන් අහිංසකයන්ට දැඩි දඬුවම් දෙනවා. බට මතක ඇති පහුගේ සතිය එළි වුණා දෙල්ගෙඩි තුන පහක් හොරකම් කරයි කියලා එක මිනිස්සුකට රුපියල් 50,000ක දඩයක් ගහලා තිබුණා. ටික දවසකට උඩදී ඔබට මතක ඇති හොර්ණ ප්‍රදේශයේ අහිංසක දරුවේ පාසලට සල්ලි ඉල්ලපුවාම ඒක ගෙනියන ක්‍රමයක් නැතුව පොල්වත්තකෙන් පොල්ගෙඩි කීපයක් හොරකම් කරයි කියලා මිනිසුරුවරු ඔවුන්ව රිමන් කරා. මෙන්න මේ තත්ත්වයට අධිකරණයේ පත් වෙලා තියෙනවා. නිත්වන්නේ මේ රටේ විධායක වස්ථාදායක අධිකරණ බලයේ තියෙන අපිට. ඒ නිසා මේ කාලකණ්ණි පාහරයෝ මේ සෙල්ලම් කරන්නේ අපේ බලතල සමග. ඒ නිසා මේ කාලකණ්ණි ක්‍රමය වෙනස් කිරීම අප සතු වගකීම. අද වෙනකොට අධිකරණ පද්ධතියට එන්නේ කොහොමද කියන එක බහුතරයක් දෙනා දන්නේ නැහැ. නැත්නම් විනිසුරුවරයෝ වෙන්නේ කොහොමද කියන කාරණා. මිත්‍රනි, බහුතරයක් දෙනා නීති විද්‍යාලයේ ආවට පස්සේ සමහර උන් දියන්තරයේම නීතිපති දෙපාර්තමේන්තුවේ එක එකට කඩේ යනවා. හැබැයි ලොකු පොන් වල එවුන් කොලින් කොහොමටත් විභාගීය විරෝච ගමන් නීතිපති දෙපාර්තමේන්තුවට යනවා. නීතිපති දෙපාර්තමේන්තුව කියලා කියන්නේ මේ රටේ විශේෂයෙන්ම නඩුකාරයන්ගේ, එහෙම නැත්නම් ඒ ප්‍රසිද්ධ බඩුකාරයන්ගේ සහ ලොකු එවුන්ගේ දරුවෝ යවන නැසරියේ. එහෙම නැත්නම් නීති කබය ඇඳගත්තට පස්සේ චූ කොල්ලන්ට නීති ඉගෙන ගන්න තියෙන තැන. මුන් තමයි ටික කාලයක් ගිහිල්ලා එළියට ඇවිල්ලා සමහර එවුන් අධිකරණ ශාස්ත්‍රයට සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම මේක කරගන්නත් එක එකාගේ පන්දම් අල්ලන්න සිද්ධ වෙනවායි කියන කාරණය ප්‍රසිද්ධිය ඔප්පු කරා තිල්න ගමගේ කියන පරයා. තිල්න ගමගේ කියන පරයා විශේෂයෙන්ම මහේස්ත්‍රාත්වරයෙක් වෙන්නට පෙර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂමේ හිටපු පුද්ගලයෙක්. මේ කාලකන්ණේ එතනට පිස්තෝලයක් ගෙනිහිල්ලා අහුවෙලා ඉන් පස්සේ එතනින් අයින් කරා. හැබැයි මිනිහක් දිගින් දිගටම විජේදාස රාජපක්ෂට මුට්ටි ඇල්ලුවා. ඒ වගේම දිනේෂ් ගුණවර්ධනගේ ඇට තැළුවා. ඒ ප්‍රතිඵලයක් විදිහට තමයි මිනිහට මහේස්ත්‍රාත් කෙනෙක් වෙන්නට පුළුවන්කම ලැබුණේ. මහේස්ත්‍රාත්වරයෙකුට ඊළඟ උසස් වීම ලබා ගන්න එක්කෝ අධිකරණ සේවා කමිෂන් එක සතුටු කරන්නට සිද්ධ වෙනවා. අධිකරණ සේවා කමිෂමේ ප්‍රධානිය බවට පත් වෙන යග විනිසුරුතුමා මෑතක් දක්වාම අග විනිසුරුතුමා පත් කරන්නේ ජනාධිපතිවරයා. ඒ සඳහා කිසිදු බාධාවක් නැහැ. ජනාධිපති ප්‍රියතම කරන එකට තමයි ඒ තනතුර ලැබෙන්නේ. ඒ නිසා උන් කොම්දේසි විරහිතව කඩේ යනවා. අනිත් කාරණේ තමයි සමහර අය තර්ක කරන්න උත්සාහ කරන අපේ රටේ විනිසුරන් එහෙම නැහැ. විශේෂයෙන්ම විශේෂම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරවරු හරිෂෝයි කියලා. මිත්‍රනි, ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාට පස්සේ ඊළඟ උන්ගේ අරමුණ තමයි කවදා හරි දවසක පෙන්ෂන් ගියාට පස්සේ මොකක් හරි කමිෂන් එකකට රිංගලා දිගින් දිගටම තමන්ගේ බඩගෝස්තරය හොයා ගැනීම. එනිසා මිත්‍රවරුනි, අහිංසක අපට කොන්දේසි විරහිතව දඬුවම් දෙන මේ පවතින අධිකරණ පද්ධතිය කොන්දේසි විරහිතව ප්‍රසිද්ධ හොරු මැරයෝ තක්කඩිය කුපාඩියෝ ආරක්ෂා කරනවා.
එනිසා තමයි බිලියන් ගණන් හොරකම් කරපු කිසිම කෙනෙකුට දඬුවම් නොලැබෙන්නේ. ඊයේ දවසේ ඔබ දකින්නට ඇති අර බෙහෙත් වංචාවක් කරපු පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තා. ඔහු මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරාට පස්සේ ඔහුගේ නීතිඥවරිය ප්‍රසිද්ධිය කියලා තිබුණා, ස්වාමීනි මේ පුද්ගලයා මේ වැරදේ පුංචිම පුංචි කොටසක් විතරයි, මේ වැඩේට සෞඛ්‍ය ඇමතිතුමා ඇතුළු විශේෂඥ වෛද්‍යවරු රැසක් සහභාගි වෙලා තියෙනවා, හැබැයි උන් අත්අඩංගුවට ගන්න නැතුව CID කල්ලලා තියෙන මේ පොඩි එකෙක් කියන කාරණේ. කොහොමදත් මිත්‍රවරණී, අවසානයේ මේ රටේ හොරකම් මැරකම් තක්කඩිකම් කුපාඩිකම් කරලා තියෙන ඔබත් මමත් මේ රටේ දේශපාලනය කොන්දේසි විරයතොම හරිෂෝයි. මිත්‍රවරණී, අනිත් කාරණේ තමයි මේ වෙනකොට දත මැදගෙන ඉන්නා තවත් පිරිසක් බලයට එන්න. හැබැයි මුනුත් ඒ වගේම තමයි කියනක ඔබ අමතක කරන්නට එපා. මොකද යහපාන ආණ්ඩුව කාලේ මේ කාලකන්ණි ආරක්ෂා කරපු එක අම්මණ්ඩි කෙනෙක් තාමත් ඉන්නේ සමදි ජනබලවේගයේ එක්ක. එම නැත්තම් තලතා. එදා තලතා විශේෂම මහින්දක ගෑණිව අත්අඩංගුවට ගන්න ඕන කියලා නීතිපති දෙපාර්තමේන්තුව සහ රහස් පොලිසිය පෙන්වන දීපු වෙලාවේ මේ බොහොම පැහැදිලිව කොන්දේසි විරේතුව රෙද්ද කඩාගෙන උඩ පැන්න ඒක කරන්න දෙන්න බැහැයි කියන කාරණේ. ඒකට හේතුව තමයි තලතලට රාජපක්ෂල එක ඩීල් තිබුණා. ඒ වගේම රාජපක්ෂල කොන්දේසි විරේතුව අත්අඩංගුවට ගැනීම වැළැක්වේ ඩීල් දාසයි කියලා යහපාලන ආණ්ඩුවේ පැවති කාලේ විශේෂයෙන්ම විවිධ පුද්ගලයෝ චෝදනා කරා. පස්සේ කාලෙකදී විජේදාස රාජපක්ෂ ප්‍රසිද්ධියේ හෙළුවෙල්ලෙන් මේක පිළිගත්තා. ඒ නිසා මේ කාලකන්ණි ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත්. ඒ හැකියාව තියෙන මහජනතාව හැටියට කොන්ද කල්පන ඔළුවෙන් කල්පනා කරලා විශේෂයෙන්ම ඔළුවෙන් හිටගන්න නැතුව කකුල් දෙකෙන් හිටගෙන මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ඒ ගැන දැක්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරමුණට යමු. මිත්‍රෝනි, අරගෙන ජයග්‍රහණය නිමිතිව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සමට ජය.